සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න වෙසක් උත්සවයට කලින් අපි හිතුවරුවන් වැලිසෑය පැත්තට එන්න ඕනි කියලා. ඉතින් එනකොටම මෙන්න මේ ලස්සන පෙරහැර තමා අපිට දකින්න හම්බ වුණේ. ඉතින් වීඩියෝ එකක් කරන්න හිතාගෙන ආවේ නැතත් මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ආවා රුවන්වැලි සෑය වඳින්න. ඉතින් ඉස්සෙල්ලාම රුවන්වැලි සෑයට යන්න කලින් අපි දැන් මේ පහන් පත්තු කරන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න බලන්නකෝ මෙතන ලස්සනම ලස්සන ඇහැල මල් පිරුණු ඇහැල ගහක් තිබුණා. ඉතින් හරිම ලස්සනයි මේ දවස්වල මේ පැත්ත හැම තැනම වගේ ඇහැල මල් වලින් පෙරීලා. ඉතින් ඔන්න ඔය විදිහට හරිම ලස්සනයි අද රුවන්වැලි සෑය විසක් උත්සවයට කලින්. ඉතින් අපි ආවා වඳින්න. මොකද විසක් උත්සවයට ගොඩාක් පිටපැති වලින් එනවා. ඉතින් සෙනගත් වැඩි නිසා අපිට එදාට එන්න අපහසුයි කියලා හිතුණා. ඉතින් අපි කලින්ම ආවා පොඩ්ඩක් නිදහසේ වැඳලා යන්න. ඉතින් අදත් ඔන්න ටිකක් වැඩිපුර සෙනග ඉන්න දවසක්. ඉතින් අපි ඔක්කොම ඇවිල්ලා මෙන්න මේ විදිහට පහන් පත්තු කරලා රුවන්වැලි සෑය වැඳගත්තා. ඒත් එක්කම ඊළඟට අපි තව තැන් කීපයක්ම වඳින්න යන්න හිතාගෙන තමයි අද ඉන්නේ. දකින්නේ ගොඩාක් හවස් වෙලා දැන් 6ට විතර ඇති. ඉතින් මේ මම පොලොස් වලින් සොසේජස් ටිකක් හදාගත්තා. උදේ මම යන්න කලින් පොලොස් ටික තම්බලා තියලා තමයි ගියේ. ඉතින් අද ඇවිල්ලා ඔන්න හවස් වරුවේ පොඩ්ඩක් රෙස්ට් එකෙත් ඉඳලා මම මේ සොසේජස් ටික හැදුවා. ඉතින් චූටි පුතා නිදි අතරේ තමයි හදන්න පටන් ගත්තේ. කොහොම හරි ටිකක් හදනකොට එයා හැරුණා. ඒ නිසා ඉතුරු වුණු පොලොස් වලින් මම මේ ලොකු බෝල වගේ තියෙන්නේ මම එහෙම හදලා දාගත්තා. මොකද මට අර විදිහට හද හද ඉන්න වෙලා යන නිසා. ඉතින් හදලා මම දැන් මේ ටිකක් දැන් පුතාලට හදලා කන්න දීලා ඉතුරු ටික පස්සේ වෙලාවක ගන්න ෆ්‍රිජ් එකට දාගන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම අපේ ගෙදර නම් කඩින් සොසේජස් ගේන්න දෙන්නේ නැහැ අපේ හස්බන්ඩ්. මොකද බබාලට ඒවා හොඳ නැහැ කියලා. ඉතින් මට හිතුණා මේ විදිහට මොනා හරි ට්‍රයි කරලා බලන්න ඕනි කියලා. ඉතින් මම දැකලා තියෙනවා චිකන් වැල්නුත් සොසේජස් ගෙවල් වල හදනවා. ඉතින් ඒ විදිහට ට්‍රයි කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඔයත් ට්‍රයි කරලා බලන්න. ඉතින් ගොඩක් අය නම් දන්නවත් ඇති මමත් හැදුවේ යූටියුබ් චැනල් එකකින් බලලා තමයි. ඉතින් ඇත්තටම හුඟක් හොඳට තිබුණා. බබාලත් ආසාවෙන් කෑවා. ඉතින් මේක ඇත්තටම මගේ චූටි පුතාටත් ස්නැක් ටයිම් එකට වගේ දෙන්න හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම ඒ ටික හදාගත්තේ. උදේට හදන්න ඕන කෑම ටික කලින් පොඩ්ඩක් සූදානම් කරලා තියාගන්න. ඉතින් ඔන්න ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මට අලුත් ආරංචියකුත් තියෙනවා. ඉතින් ඒක තමයි මම පොඩි ජොබ් එකකට යන්න පටන් ගත්තා. දැන් කීප දවසක් ගියා. ඉතින් හස්බන්ඩ්ගේ අම්මා ආවා
චූටි පුතාව මගේ බලාගන්න. ඉතින් එයා තින්න නිසා මට විශ්වාසවන්තව පුතාව තියලා යන්නත් පුළුවන් කියලා හිතුණු නිසා මම ජොබ් එකකට යන්න තීරණය කළා. ඉතින් මම කලිනුත් ජොබ් එකක් කරා. ඉතින් ලොකු පුතාව හම්බෙලා තමයි මම මේක නැවැත්තුවේ. ඉතින් මට පොඩි ආසාවකුත් තිබ්බා ආයෙත් යන්න. ඉතින් අභීටත් දැන් අවුරුදු දෙකකට ලං වෙනවා. ඉතින් එයත් දැන් සාමාන්‍ය විදිහට කෑම බීම ගන්න නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් අම්මට කෑම ටික ඔක්කොම හදලා දීලා ගියාම අම්මට කවන්න විතරයි තියෙන්නේ. ඉතින් එයා සාමාන්‍ය විදිහට සෙල්ලම් කරලා ඉන්නවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් නැති නිසා මට හිතුණා ඉතින් ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නත් ඕනේ කියලා. ඉතින් ඒක නිසා තමයි ජොබ් එකකට යන්න හිතුවේ. ඉතින් හස්බනුත් දෙක වෙද්දි ගෙදර ඉන්න නිසා ලොකු ගැටලුවක් නැහැ මට. මොකද එතකොට එයාත් ඉන්නවා බබාලා බලන්න. ඒ හැමදේමත් එක්ක තමයි ඉතින් මම තීරණය කළේ ජොබ් එකකට යනවා කියලා. ඉතින් ඔන්න ඒකට යන්න කලින් මේ විදිහට හැමදේම සූදානම් කරගන්න හිතුවා. මොකද උදේට ලොකු පුතාලා දෙන්නම ස්කූල් යනවා, හස්බනුත් වැඩට යනවා, ගොඩාක් බිසි උදේ. ඉතින් ඒ නිසා ටිකක් වැඩ පහසු කරගන්න මේ විදිහට මම කලින් සූදානම් කරගන්නවා. ඉතින් ඇත්තටම ගෙදර මට කරන්න පුළුවන් හැම දෙයක්ම වගේ මම කරලා යන්නේ. අම්මට චූටි පුතා බලා ගන්න එකයි, යාට කවන එකයි විතරයි තියෙන්නේ. ඊට අමතරව ලොකු පුතාලා දෙන්නව ස්කූල් එකෙන් ගන්න ඕනේ. ඉතින් ඒකත් ළඟ නිසා පහසුවක් නැහැ යාටත්. ඉතින් ඔය හැමදේම ඒ විදිහට ප්ලෑන් කරලා තමයි මම ජොබ් එකට යන්න පටන් ගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට හෙට මම කතුරු මුරුංග කොළ මැල්ලුමක් හදන්න හිතන් ඉන්නවා. ඉතින් ඒකට මේ කොළ ටික සුද්ධ කරලා සෝදලා තියාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊළඟට දැන් මේ මම හෙට උදේට වට්ටක්කව යන්න හිතන් ඉන්නවා. ඉතින් වට්ටක්ක කෑල්ලත් කපලා සුද්ධ කරලා තියාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද ඉතින් ගොඩාක් වෙලාවට උදේට උයන්න ගියාම වෙලා යන්නේ එළවලු කපලා සුද්ධ කරගන්න වගේ දේවල් වලට තමයි. ඉතින් ඒව කරලා තියාගත්තම හරිම පහසුයි. ඉතින් එහෙම පහසු වුණා කියලා ඉතින් හැමදාමත් මේ විදිහටම මම හැමරෑම එළවලු සුද්ධ කරලා තියන්නෙත් නැහැ. මොකද ඉතින් මටත් කම්මැලි බැහැ මහන්සි වගේ දැනෙන අවස්ථා තියෙනවා. ඉතින් කරදරයක් කරගන්නේ නැතුව මට පුළුවන් කියලා හිතන වෙලාවට මම මේ විදිහට ලෑස්ති කරලා තියෙනවා. ඉතින් එහෙම මුකුත් ලෑස්ති කරගන්න බැරි වුණ දවසට ලේසියෙන් හදන්න පුළුවන් දේවල් මොනවා හරි හදලා යනවා. ඉතින් කෑම බීම ගැන ලොකු වදයක් කරගෙන නැහැ හිතට. ඉතින් පුළුවන් විදිහට පුළුවන් හැම දෙයක්ම කරනවා. මොකද කරදරයෙන් හැමදේම කරන්න ගියොත් හැමදේම එපා වෙනවා. ඉතින් දැන් ගොඩක් තවත් මට වගකීමක් එකතු වෙලා තියෙනවා. ගෙදර දොරේ වැඩ, බබාලගේ වැඩ, බබාලගේ ඉස්කෝලේ වැඩවලට අමතරව මම දැන් රැකියාවක් කරන නිසා ඒකේ වගකීමකුත් මට තියෙනවා. ඉතින් ඒ හැමදේම කරන්න ඕනේ හුඟක් ඉවසීමෙන්, කරදරයක් කරගන්නේ නැතුව. ඉතින් උපරිම උත්සාහ කරනවා සැහැල්ලුවෙන් මේ හැමදේම කරගෙන යන්න. ඉතින් ඒ නිසායි පුළුවන් වෙලාවට මෙන්න මේ විදිහට පොඩ්ඩක් අර කාර්ය බහුලත්වය අඩු කරගන්න පුංචි පුංචි දේවල් ටිකක් කරලා තියාගන්නේ. චිකන් ටික තුන පහ ඒ දාන දේවල් දාලා මේක සීසන් කරගන්න තමයි හදන්නේ. ඉතින් චිකන් එක නම් මට රෑ හදලා තියන්න පුළුවන්. ඒ වුණාට මම මේක දැන් හදන්නේ නැහැ. මම මේ ඔක්කොම දාලා මේක සීසන් වෙන්න ෆ්‍රිජ් එකේ දාගන්නවා. දාලා තියලා තමයි හෙට උදේ තමයි මම මේක හදන්න හිතාගෙන ඉන්නේ. මොකද හෙට උදේට කන්න අද රෑවෙපු මාළු වර්ගයක් තියෙනවා. ඒ නිසා මේක මම හදන්නේ ලන්ච් එකට විතරයි. ඉතින් මේ විදිහට ඒකත් ලෑස්ති කරගන්නවා.
තියෙනවා. ඉතින් ගොරකා වගේ දේවල් නම් මම විදිහට කලින් පේස්ට් එක හදලා තියාගෙන තියෙන්නේ. ඉතින් ඒ වලට හදන්නේ නැහැ මම. ගොරකා ටිකක් වැඩිපුර එකපාර බ්ලෙන්ඩ් කරලා මේ විදිහට තියාගෙන තියෙනවා. ඉතින් ඒක මට ඇත්තටම උයන්න ගියම පහසුයි. විදිහට මේකත් සීසන් වෙන දාලා තව පුංචි පුංචි වැඩ ටිකක් තියෙනවා. ඒ ටිකත් ඉවර කරගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. වට්ටක්කවලටයි මැල්ලුමටයි අවශ්‍ය පොල් ටිකත් මම මේ විදිහට ගලවලා තියාගත්තා. ඉතින් මේක හෙට උදේට මම බ්ලෙන්ඩ් කරලා ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරලා දැන් මම මේ කිචන් එක පොඩ්ඩක් අස් කරගන්න තමයි හදන්නේ. ඉතින් අපි මේ වෙනකොට ඩිනර් අරගෙන ඉවරයි. මම ඒ ඔක්කොම අස් කරලා ඉවර වෙලා බබාලා නිදා ගන්න දාලා ඇවිල්ලා තමයි මේ වැඩ ටික පටන් ගත්තේ. ඉතින් මේ වැඩ ටික දැන් කරලා මට ගොඩක් දේවල් නෑ අස් කරන්න. මම කලිනුත් පොඩ්ඩක් අස් කරලා ගියපු නිසා දැන් පාවිච්චි කරපු දේවල් ටික ක්ලීන් කරලා මගේ අද දවසේ වැඩ ටික ඉවර කරගන්න තමයි තියෙන්නේ මේ විදිහට. අන්තිමට මම සුද්ද කරගත්තු පලා ටිකත් මේ විදිහට සෝදලා වතුර බේරෙන්න තිබ්බා. පලාවල වතුර බේරුණාම ඉතින් ඇත්තටම කපන්න හරිම ලේසි, නැත්තම් අර අතේ ඇලෙනවා වගේනේ. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලාවට පලා කපනකොට කලින්ම සෝදලා වතුර බේරෙන්න තියලා තමයි පලා ටික කපා ගන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මගේ කිචන් එකේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා මම ආවා සාලිට. ඉතින් මේ වෙනකොට ගෙදර ඔක්කොමලා නිදි. මට ඉතින් ලොකුවට නිදි මතක් නැති නිසා මම පොඩ්ඩක් මෙහෙම ඉඳගෙන ඉන්න ඕනේ කියලා හිතුවා. ඉතින් දැන් නම් ඉතින් වීඩියෝ කරන එකත් ටිකක් අපහසුයි, කාලේ හොයාගන්න හරි අමාරුයි. ඒත් ඉතින් පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයා මගේ චැනල් එකට එකතු වෙන්නේ අද නම්. මම පුතාලා 3 දෙනෙක් ඉන්නවා මට. ඉතින් අවුරුදු 7යි 4යි අවුරුදු 1.5යි. ඔන්නේ තියාලත් එක්ක ගෙදර දොරේ වැඩ කරගන්න හැටි ඒ වගේ දේවල් තමයි ෂෙයා කරගන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් එයා බලන්න කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරලා තියාගන්න. ඉතින් හැමදාමත් වගේ මට ආදරය කරන, මගේ වීඩියෝස් බලන, ලයික් කරන, කමෙන්ට් කරන ඔයාලට හුඟක් ආදරෙයි. ඉතින් මගේ වීඩියෝස් තාමත් බලන්නේ ඔයා සබ්ස්ක්‍රයිබ් නොකරනම් සබ්ස්ක්‍රයිබ් කරලා මට පුංචි සහයෝගයක් දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට මම වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.